මම ඔයාලට ඉලෙක්ට්‍රොනික පරිපථයක් ගහන්න කියා දෙනවා මේ LDR උපකරණය සහිතව. LDR කියලා කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් සහිත පරිපථයක්. අපි මේ පරිපථය මෙතන ඇඳගමු ඉස්සෙල්ලම. මෙතෙන්ට LDR එක දානවා අපි. ඊළඟ මෙතනින් සම්බන්ධ වෙලා ස්විචය ප්‍රතිරෝධකය සහ LED එක. ඔන්න ඔය ටික තමයි අපේ ප්‍රතිරෝධ මේ පරිපථයේ ප්‍රධාන කොටස් වෙන්නේ. බලන්න අපිට මේ උපාංග ටික මෙතන සූදානම් කරගෙන තියෙනවා. මේ පරිපථය ගහන්න භාවිතා කරන්නේ මේ ප්‍රොජෙක්ට් බෝඩ් එක. එතකොට මේක ගැන ඔයාලට මම කලින් කියා දීලා තියෙනවා. දැන් මේක ගැන දන්නවා. ඊළඟ මේ තියෙන 9 volt බැටරිය අපි ඒකත් දන්නවා. මෙන්න මේක තමයි අමුතුම කොටසකට තියෙන්නේ නේද? මේ තියෙන උපකරණයට අපි කියන්නේ LDR ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. මෙයාට අඳුරේදී ප්‍රතිරෝධය යගේ වැඩි ආලෝකයේ හමුවේ මේ උපකරණේ ප්‍රතිරෝධය අඩුයි. එතකොට මෙයා ඇත්තටම ප්‍රතිරෝධය වෙනස් වෙන සුළු උපකරණයක්. අඳුර හෝ ආලෝකයේ මත තමයි ප්‍රතිරෝධය යගේ වෙනස් වෙන්නේ. ඊළඟ මේ තියෙන අපේ බටන් ස්විච් එක, මේ තියෙන්නේ LED එක, මේ තියෙන්නේ 220 ඕම් ප්‍රතිරෝධකය. ඔන්නයි කොටස් ටික අරගෙන තමයි අපි මේ පරිපථය සකස් කරන්නේ. මුලින්ම බලන්න බැටරිය ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන LDR උපකරණයනේ. එහෙනම් මේ LDR එක ගත්තා. ඒක බැටරිය ධනට සම්බන්ධ කරන්න ඕන. මතක තියාගන්න මේ LDR උපකරණයට ධන හෝ ඍණ කියලා අග්‍රයක් නැහැ. ඒක නිර්ද්‍රවීයයි. ඒක නිසා කිසිම ගැටලුවක් නැතුව මේ ධනාග්‍රයට මම මේ LDR එක සම්බන්ධ කළා. මේ විදියට ඇතුළට සම්බන්ධ කරගන්නවා. හරි නේද? ඊළඟට මේ LDR එකේ අග්‍රයට ස්විච් එකනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි මේ ස්විච් එකේ මේ අග්‍ර හතරෙන් එකක් මෙන්න මෙතෙන්ට වදින විදියට මෙහෙම ස්විච් එක සම්බන්ධ කරගනිමු. බලන්න ඔයාලට පේනවා මෙතන මෙන්න මේ LDR එකේ අග්‍රයත් මෙන්න මේ ස්විචයේ මේ අග්‍රයත් එකම රේඛාවේ තමයි පිහිටන්නේ. මේ දෙක දැන් සම්බන්ධයි. ඊළඟට මම 220 ඕම් ප්‍රතිරෝධකය සම්බන්ධ කරන්න ඕනේ. අපි කිව්වා ස්විචයට විරුද්ධ පැත්තේ විකර්ණාකාර අග්‍රයට තමයි සම්බන්ධ කරන්නේ. ඔන්න මම මෙතෙන්ට ප්‍රතිරෝධකය සම්බන්ධ කළා. මේ වගේ පැත්තකට සම්බන්ධ කරගත්තා. මට LED එක ගහන්න ඕන නිසා. ඊළඟට බලන්න LED එකේ ධන අග්‍රය තමයි ප්‍රතිරෝධකයට එක සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න LED එක තියෙනවා දිග දණ්ඩ තියෙන්නේ ධනාග්‍රයේ. ධනාග්‍රය සම්බන්ධ කරනවා මෙන්න මේ විදියට. මෙතෙන්ට ඍණාග්‍රය සම්බන්ධ කරනවා බැටරිය ඍණට. දැන් අපි මේකට පවර් දීලා බලමු වැඩ කරනවද කියලා. මේ පැත්ත ධන සැපයුම ධන දුන්නා. මේ පැත්ත ඍණ සැපයුමට ඍණාග්‍රය සම්බන්ධ කරා. දැන් අපි බලමු මේ බටන් ස්විච් එක ඔන් කරලා මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනව නේද මේ බල්බ් එක දැල් වෙනවා, LED එක දැල් වෙනවා. හැබැයි ඒ වෙලාවට මම මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ වැහුවොත් මොකද වෙන්නේ කියලා බලන්න ඔයාලා. ඔයාලට ඒ වෙනස පේනවද? ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ වැහුවම පරිපථයේ ප්‍රතිරෝධී යගේ වැඩි වෙලා ධාරාව අඩු වෙනවා. ඒ නිසා LED එකේ දීප්තිය අඩු වෙනවා. ඇතේරියම දීප්තිය වැඩි වෙනවා. ඉතින් ඒක තමයි මේ LDR එකේ ක්‍රියාවලිය වෙන්නේ. අඳුරේදී ප්‍රතිරෝධී යගේ වැඩි වෙනවා, ආලෝකයේදී ප්‍රතිරෝධී යගේ අඩු වෙනවා. එහෙනම් බාහිර පරිසරයේ ආලෝක තත්ත්වය අනුව පරිපථයේ ප්‍රතිරෝධියගේ වෙනස් කරන්න අපිට මේ LDR එක භාවිතා කරන්න පුළුවන් සංවේදකයක් විදියට.